ආණ්ඩුව ඊයේ දිනේදී සම්පූර්ණයෙන්ම කොරෝනා වසංගතය පාලනය සඳහා මාසයකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගියපු ක්‍රියාමාර්ග සහ මුලින්ම අත්හැර තිබෙනවා. ඇත්තටම නැදිර නීතිය පනවලා තිබෙන්නේ රාත්‍රී 8 සිට උදේ 5 දක්වා පමණයි. ඉතින් ඇත්තටම වෛද්‍ය විද්‍යානුකූලව මේ කොරෝනා රෝගය රැට වැඩිපුර ව්‍යාප්ත වෙනවා කියලා කොහෙවත් හොයාගෙන නැහැ. මේක රැ 8 සිට උදේ 5ට නැදිර නීතිය පැනවීමෙන් ආණ්ඩුව කළා තිබෙන්නේ අපි ඔක්කොම මේක හොස් කාලේ ඇරියේ නැහැ කියලා කියන්න ඉතුරු කරගත්ත කරුණක් පමණයි. මොන රටද අපේ මට්ටමේ තිබෙන මොන රටද මෙවැනි ලිහිල් කිරීමකට එකපාර දීලා තියෙන්නේ? අපි පිළිගන්නවා යම් කිසි ලිහිල් කිරීමක් ක්‍රමානුකූලව තෝරා බේරාගෙන කළ යුතුයි. නමුත් මේ විදිහේ ක්‍රියාවලියක් අරන් තියෙන මොන රටද? කවුද මේ මේක අනුමත කරලා තියෙන්නේ මේ ක්‍රියාවලිය? දැන් ලෝකේ තිබෙනවා මේ ලෙඩ හැදිච්චට නැවත ලෙඩ හැදෙනවා. අපි දන්නවා ආණ්ඩුව කැසකවමින් ඉන්නවා තර්ජනාත්මක ලිපි එවනවා මැතිරණ කොමිසමට කෙසේ හෝ ඔබ දිනයක් කියන්න කියලා. හැබැයි ඒ අතර කියනවා වෙසක් කරන්නත් බෑ, වන්දනා යන්නත් බෑ, සැනකෙලි කරන්නත් බෑ, රැස්වීම කරන්නත් බෑ කියලා. ඉතින් එතකොට අපිට පේන ඉතා පැහැදිලි පරස්පරයක් තිබෙනවා. දැන් පාසල් පටන් ගන්න කියන්නේ මැයි 11. ලෝකේ පුරාම දැන් පාසල් පටන් ගන්න එක අත්හිටවල තිබෙනවා. මොකද අපි දන්නවා දරුවන්ට මේ රෝගේ නොවුන්ට වෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය අඩු වුණාට දරුවෝ කියන්නේ මේ රෝග මුළු රටෙම එකතු කරගෙන ඇවිල්ලා ගෙවල් වලට බෝ කරන්න බොහෝ ඉඩ තියෙන අය දරුවන් පාලනය කරන්න බෑ. අනික ලංකාවේ තියෙන පන්ති කාමරවල හැටියට 30ක් ඉන්න පන්ති කාමරේ 50ක් ඉන්න පන්ති කාමරවල දරුවන්ට මීටරේ පරතරය තියා සෙන්ටිමීටරේ පරතරයවත් තියාගන්න බෑ. ඒ නිසා අපි දැනගන්න කැමතියි දැන් මේකේ පදනම මොකක්ද කියලා. කුමන මිලක් ගෙවා හෝ ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සෞඛ්‍යමය වශයෙන් ඕනම මිලක් ගෙවලා ඡන්දය පවත්වාගෙන තමයි ආණ්ඩුවේ එකම අරමුණ. මත අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.